දැන් අපිට තියෙන ඊළඟ පින්ම තමයි OCC බිල් ගෙවන්න බීලොත් ගණසාය යවන්න ඕන දෙයකට just pay in app එකක් එක life එක easy කරගන්න. ඒ කියන්නේ official credit committee. ඒ කියන්නේ Paris club එකේ කට්ටිය සමග ද්විපාර්ශ්වීය ණය සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න ඕන. මේ එන මාසේ Washington IMF World Bank meeting වලදී කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා ආණ්ඩුවේ මේ මුදල් ඇමතිවරයෝ කියනවා ඒගොල්ලන් එහෙම බලාපොරොත්තුවක් තියනවා කියලා. ඒකට එකඟතාවයක් එන්න කලින් සාකච්ඡාවක් කරන්න ඕනේ. සාකච්ඡාවක් කරන්න කලින් NDA එකක් අස්සම් කරන්න ඕනේ, non disclosure agreement එකක්. හරි? ඒ කියන්නේ සාකච්ඡා කරන දේවල් වෙන පාර්ශ්වවලට කතා කරන්න ඒගොල්ලෝ සූදානම් නැහැ කියලා. නාය හිමියෝ කියනවා අපි දැක්කා දෙසැම්බර් මාසේ නැත්නම් ජනවාරි මාසේ විතර තද ලියුමක් එවලා තිබ්බා. අපි කොහොම හරි ඊළඟ පාර IMF ආරිකේ නවත්තන්න සියලු පරිශ්‍රමය දරනවා. මේක ආණ්ඩුවට මේ IMF එකේ ඊළඟ ට්‍රාන්ච් එක ලබා ගන්න දෙන්නේ නැහැ ණය කිවිසුමකට එළබෙනකම් කියලා. කියලා ඔවුන් අර මැක්‍රෝ ලෙවල් බොන්ඩ් කියලා යෝජනාවක් ආණ්ඩුවට එවලා තියෙනවා. ආණ්ඩුව කියලා තියෙනවා අපි ඒක සූදානම් නැහැ බාර ගන්න. ඒ වෙනුවට අලුත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා දැන් සතියකට දෙකකට කලින් සාමාන්‍ය ජාත්‍යන්තර මූල්‍යවලද පොලේ සාකච්ඡාවක් යනවා. ඒක කොයි ආකාරයෙන් ඉදිරියට යනවාද කියලා දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා තමයි වැදගත් සහ වග කියන විපක්ෂයක් හැටියට අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දුරකාලයේ තව තියෙන්නේ මාස කිහිපය. ඊට පස්සේ එන ඕනෑම රජයකට වගකීමක් තියෙනවා, දේශපාලන පක්ෂයක් හැටියට නෙමෙයි, ස්වෛරී රජයක් අපේ ජනරජය හැටියට මේ එකඟතාවය රකින්න. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගිහිල්ලා අලුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයකට අස්සම් කරොත්ෙන් එතුමා හිටියේ නැති වුණාට ඊළඟට එන ආණ්ඩුවට සම්පූර්ණ වගකීමක් තියෙනවා. ඒක ඒ විදිහටම ඉස්සරහට අරගෙන යන්න ණය හිමියන් සමග එකඟතාවයකට එන්න කලින් ජාත්‍යන්තර ඒ බැඳුම් කර හිමියන්, වාණිජ ණය හිමියන්, ද්විපාක්ෂික ණය හිමියන් සමග විපක්ෂ සාකච්ඡාවකට ආ යුතුයි. එතන තමයි විනිවිදභාවයක් තියෙන්නේ.